ஆய்வோ ஏவா அவசர சுப்புரது லேசம மோனு போத்தைய சிடின கருதர மகா சங்கராத்னே நமஸ்கார பூர்வாக இவாகேம மாவு பீமட ஆதரே கரன ஜாதிர ஆதரே கரன அசரணையான்ட பிரிசரணக்வேன ஹதவாத் ஏதி சியலும் ஆதரணிய சாவுத்தேதோதுங்க நவசரை மே மோதேதி மே சுந்தர சந்தியா யாமே அப்பி சூதானம் ஒபவ கெதவாகனே அன்னட வெண்ணப்புவ போலவத்த கம்மல சுனாமி வத்தட மோத ஒப தக்கின்னட ஏதி மீட தவாஸ் கீபேகட பெற மா ஹிதா மிதுர சகோதர தினே சகோதரயா வகை மம லங்காவே சிட்டின அப்பகே ஆதரணிய சகோதர பபையா சமக எகத்துவ வெண்ணப்புவ போலவத்த சுனாமி வத்தே அம்மா கெனக்கோ அப்பி ஒப இதிரியட கெனாவா அசரண வெலா ஹிட்டபு லெட வெலா இன்ன எக்தங் வெலா இன்ன அந்தாக் நதுவ பிலிசரணன் நதுவ எகம துவ யடதே கண்ணட பொன்னட கமெங் யபென அசரண வெலா ஹிட்டபு ஹொந்தடம அசரண அப்பகே அம்மாவரு பியவரு அப்படி பலனிமு இது மே இன்னே முலிம மதக்கரண முதல்ல ஹயதனா ஏக அப்பே மனுஷகம் ஏதம கெலேகுன ஏக அனிவாரியம் அப்படி கிய இது மே இன்னே பிரியங்கா மாதாவ முலிம அப்பட முதல்ல இட்டு பசே மே இன்னே கீதா மாதாவ ருபியா தசதாசக முதல லபாதுன இட்டு பசே மே இன்னும் சுனேத்ரா குமாரி மாதாவ ருபியா லட்டதாஸ் ஹட்டபஹக் லபாதுன இது மே இன்னும் சுஜீவா மகாத்மிய ருபியா தசதாசக முதல லபாதுன இது மே இன்னே சமாந்தி மகாத்மிய ருபியா தொலஸ்தாஸ் ஹஸ்ய ஹட்ட அட்டக முதல லபாதுன மே இன்னே சந்தன மகாத்தா ருபியால் பந்தாசக முதல லபாதுன இது மே சியலு தினாகேம தாயகத்தே மத தமை மே சுந்தர மொஹத்த அப்பி அது ஒப்பட உதாகரலா தினர சூதானம் வண்ணே ஹொந்தை மே மொஹத்த வெத்தி ஏ நிவசே ரந்தி சிட்டினவா அப்பே ஆதரணிய ஹிதவதா ஒப்பட தேம் பசுபச அப்பே கேமராவேன் பேனவா ஏ ஆதரணிய அம்மா மே ஒபே அம்மெக் மே அப்பே அம்ம கெனெக் மே சமாஜே தருவன் மகமக தமாயன வகவானுவக வெடிஹிட்டி நிவாசிட கிஹிங் அத்தேர தமன யுகயக கஹலா பொல்லேன் கேத்தேன் கொடல மராதமான யுகயக மே அம்மவ ரக்கின்னே தமங்கே ஆதரணிய எக்கம தியனிய சியலும தே கெபகெருவா இது மே ஆதரணிய ஹிதவதா அப்பே பபா ஐயா ඔබ දකින්න අපි පිටුපස මේ මොහොතේදී අම්මා අසරණ ළඟ රැඳී සිටිනවා. ඉතින් අම්මා ඉල්ලුවා එදා අපෙන් ඇඳක්, මෙට්ටයක්, තව කෑම්බඩු ටිකක්. ඉතින් ඉල්ලපු නැති දේවලු පවා අද අපි ඔබේ මුදල් වලින් ගෙන අරගෙන අපි මේ ගෙදරට ආවා. ඉතින් අපි සූදානම් යමු අපේ ඒ සුන්දර දසුන් පෙළ ඔබට ගෙන එන්නට දකින්නට ඔබගේ net පින් කර තිබෙනවා. යමු ආදර අයබෝන් බබයේ පළමුව ඔබට මගේ දිනේ සහෝදරයාගේ සමස්ත සියලුම ලාංකිකයන්ගේ ගෞරවනීය හදවතින් මම මේ ගෞරවනීය ස්තුතිය පුද කරනවා ඔබගේ කාලය ශ්‍රමය වැය කරමින් ඔබ මේ සමාජ සත්කාරයට දායකත්වය දෙන්නට අප සමග එක්කහුව වෙලා අත්වැල් බැඳගෙන දිගින් දිගටම වැඩ කටයුතු කරනවා ඉතින් Tamanගේ කාලය ඔබද ට්‍රීවිල් එකක් එලවමින් හයර් එකක් කැමින් තමයි ජීවත් වෙන්නේ හැබැයි එහෙමවත් හිතන්නේ නැතුව ඒ Tamanගේ පවුල ගැනවත් හිතන්නේ නැතුව මේ වැනි අසරණ අම්මාවරු වෙනුවෙන් මේ සමාජයේ යුතුයකම් ඉටු කරන්නට ඔබ වැනි පුතෙක්ව මෙලවට බිහි කරපු ඔබගේ දෙමව්පියන් ඔබගේ පවුලේ දූ දරුවන්ටද මේ පින් අත්වේවා කියලා අපි පළමුවෙන් ප්‍රාර්ථනා කරනවා බබයි හදවතින්ම ආයිබෝන් බබයියේ අපි කතා කරමු අපි පෙන්නමු අපේ මේ මුදල් වලින් මොනවද මේ අම්මට අපි ගෙනාවේ ඒ අම්මා ඉල්ලපු දේවල් අපි ගෙනාපු දේවල් ටික අපි අම්මට පෙන්නමු ඔබට අවසර මෙතනින් මෙතෙන් පටන් ඒ සියලු දේ පෙන්වන්නට ඔබ දකින්නේ මේ තියෙන යකඩ ඇඳ නිර්මාණය කරපු ඉතින් අපි යකඩින් තමයි මේ ඇඳ නිර්මාණය කරේ මොකද මේ අම්මා එක්කන් වෙලා ඉන්නේ ඔව් බබයියා ඔයා ඔකේ ලෑලි ටික දාන්න මේ ඔහම පෙන්නන ගමන් මේ යකඩෙන් නිර්මාණය කරුවේ මොකද මේ අම්මව නාවන්න ඕනේ මේ ඇඳේ මේක වානේ ඇඳක් ඇත්තටම මේකට වතුර ගියට කිසි අවුලක් වෙන්නේ නැහැ මේක එහෙම ලේසියෙන් දිරා යන්න විදිහට නෙමෙයි මේ යකඩෙන් නෙමෙයි නිර්මාණය කරලා තිබෙන්නේ ඉතින් ඔබ දකින්න මේ ඉන්නේ අම්මා ඔබ දකින්න තියෙන්නේ මේ ජායාරූප වල ඔය ඉන්නේ අර බලන්න මෙට්ටේ මේ පරණ ඇඳ ඔබට පේනවා අර පසු පිටින් පරණ ඇඳ කොහු ටික එළියට පැනලා මෙවුවා වෙලා තිබෙනවා ඉතින් ඔන්න ඔය පංච් කෑල උඩ තමයි මේ අම්මා මෙච්චර කාලයක් ජීවිතේ ගත කරුවේ ඉතින් ඒ අවාසනාවන්ත කාලයට අද නිමනිම තිත තියෙනවා අපි. ඉතින් ඔබගේ දායකත්වය මත මේ අම්මට අද ඉඳලා සතුටෙන් යුතුව හුස්ම ගන්නට ඇඳ මත සිට ඒ සියලුම පහසුකම් කර ගන්නට පුළුවන් විදිහට මේ ඇඳ නිර්මාණය කරලා තිබෙනවා. ඉතින් මේ ඇඳට මේ වාහනේ නිර්මාණය කරුවේ මොකද මේ ඇඳ උඩ තියන් තමයි මේ අම්මව නාවන්නේ මේ අම්මා මල මුත්‍රා කරන්නේ. ඉතින් මල පහ කරන්නේ මේ සෑම දෙයක්ම මේ අම්මා කරන්නේ මෙතන ඉඳලා. ඉතින් මේ අම්මට මේ මොහොතේ
නැගිටලා යන්නට පුළුවන්කමක් නැහැ. අපහසුයි නිතරම යන්නට. ඉතින් මේ අම්මාගේ ඇඟ පුරාම තියෙන තුවාල ඔබ දකින්නට ඇති මීට පෙර. ඉතින් ඒ නිසා තමයි මේක යකඩෙන් නිර්මාණය කරලා ඒ වගේම අපි අලුත් මෙට්ටයක් ගෙනාවා. අපි ඔබ දැනට දැන් පෙන්වන්නම් මේ සියලුම දේ. අපේ බබයියා මේ මේකට ලෑල් ටික දායි. දැම්මට පස්සේ අපි මෙට්ටේ දාමු. අපි මේ ටික බලමු. පොඩි වෙලාවක් යයි. ඒ වුණාට කමක් නැහැ බලන්න. මේ අම්මලට කන්න බොන්න බඩු ටික ගෙනාවා. ඒ හැමදේම අපි කෙරුවේ ඔබේ මුදල් වලින්. ඉතින් අපි අතින් පුංචි මුදලක් පමණයි මේකට වැය වුණේ. හැබැයි අපේ වටිනා කියන කාලේ අපි මේකට ශ්‍රමය අපි දුන්නා. ඉතින් අපේ බබයියාගේ සම්පූර්ණ ශ්‍රමය මේකට කාලය ඔහු ඉතින් යොමු කරලා තියෙනවා. ඉතින් ඒ වගේම කියන සතුටේ අපිට අපිව මේ අම්මට සම්බන්ධක දුන්නේ කුවේට් රාජ්‍ය සේවය කරන අපේ වීඩියෝ නිතරම නරඹන තවත් අපේ හිතවතියක්. ඉතින් එයාගේ දියණියද අපට නිතරම කතා කරලා කිව්වා අනේ පින් සිද්ධ වෙයි මේ අම්මට උදව් කරන්න ගමේ කට්ටිය කන්න දෙන්නේ හරිම අසරණ වෙලා ඉන්නවා බලන්නට කෙනෙක් නැහැ එක දුවා ඉන්නේ කියලා. මේ දුවද පුවක් ගෙඩි 100ක් තමයි සුද්ධ කරන්නේ දවසට. මේ පුවක් ගෙඩි 100ක් සුද්ධ කරමින් මේ අම්මව රැක බලාගෙන බෙහෙත් ටිකවත් ගන්නට විදියක් නැහැ. රුපියල් 100ක මුදලක් තමයි දවසට ලැබෙනවා කියලා කිව්වේ. ඉතින් එහෙව් පවුලකට එහෙව් අම්මෙකුට තමයි මේ පිළිසරණ වෙන්නේ. ඉතින් ඔබ බලන්න මේ ඔබේ මුදලින් ඔබේ ශ්‍රමයෙන් ඔබගේ දායකත්වයෙන් තමයි මේ අපි හැමදේම කෙරුවේ. ඉතින් මේ සම්පූර්ණම ගෞරවය අර මුලින් අපට මුදල් ලබා දුන්න අපි පෙන්නපු 6 දෙනාට යනවා. ඊට පස්සේ මේ වීඩියෝ වලට ලයික් කරපු ෂෙයා කරපු ඔබ සියලු දෙනාටම විදේශගත ලාංකික ලෙස පිටරට විශේෂන අපගේ ගෞරවනීය ස්තුතිය අපි පුද කරනවා. ඉතින් මේ ගොඩ නැගෙන්නේ කෙමෙන් මේ නිර්මාණය වෙන්නේ ඒ අම්මට ඕන අවශ්‍ය කරපු ඇඳ. ඉතින් මේ අම්මගේ අලුත්ම ඇඳ. ඉතින් හරි සතුටුයි නේද? ඉතින් ඔබට අම්මෙක් ඇති අනිවාර්යෙන් අම්මෙක් ඉන්නවා. හිටියත් සමහර කටිය මිය ගිහිල්ලා ඇති. ඒ කොහොම වුණත් ඔබට අම්මෙක් ඉන්නවා. මේ ඔබේම අම්ම කෙනෙක් ලෙස හිතලා තමයි අපේම අම්ම කෙනෙක් ලෙස හිතලා තමයි අපි මේ කාරණාවට අත ගැහුවේ. ඉතින් අද එහි මල් පල හටගෙන ගෙඩි හටගත් දවස පල නෙලරන දවස තමයි මේ ඔබ දකින්නේ. මේ සුන්දර දවස. ඉතින් ඇඳ නිර්මාණය වෙනවා මේ ආකාරයට. ඔව් ලෑලි ටික දාලා අහවරයි අපේ බබයියා. ඔව් අපිට දිනවා ඊළඟ පස්සේ රුපියල් මම හිතනවා 20000කට 20000 ගානක් විතර වෙන මෙට්ටේ. ඉතින් මේ අම්මට අපි හොඳ ඝනකම් මෙට්ටයක් තමයි ගත්තේ. මොකද අර නිකන් අදෙන්නම් වාලේ දීලා වැඩක් නැහැ. සල්ලි තිබ්බ පළියට කල් පවතින දෙයක් මිලදී අරගත යුතු වෙනවා. ඒ නිසා තමයි මේ තරම් හොඳ මෙට්ටයක් ඔබට දැන් බලා ගන්න පුළුවන්. මේ මෙට්ටේ කොහොමද කියලා ඒ වගේම විශේෂ මතක් කරනවා. මේ මෙට්ටේට අපි රෙද්දක් නිර්මාණය කෙරෙව්වා. ඔබ දන්නවා ඉස්පිරිතාරල් වල ඇඳන් වලට ගහ තියෙන ප්ලාස්ටික් රෙද්දක්. අන්න ඒ රෙද්ද මේ මෙට්ටේට අපි නිර්මාණය කෙරුවා දාලා වහන්න කියලා. මොකද මේ මෙට්ටේ උඩ තමයි මේ අම්මව තියන්නේ නාවන්නේ කරන්නේ. ඉතින් මේක මෙට්ටේ තෙමුනොත් මේ මෙට්ටෙන් වැඩක් නැතු වෙනවා. ඒ නිසා මේ වතුර උරන්නේ නැහැ. ඊට පස්සේ ඒ ඉටි රෙද්ද ගහපුවාම ඒ අර ඉස්පිරිතාල වල තියෙන ඒ රෙද්ද මේකට දාපුවාම ඉතින් ඒ රෙද්දද අපි මේ වෙද්දී ගෙනල්ලා තිබෙනවා. ඔබට ඒකත් දැක ගන්නට පුළුවන්කම තිබෙනවා. ඉතින් මේ ලොකු විශාල මෙට්ටයක් ලොකු ඇඳක් මේ අම්මට නිදහසේ ඉන්නට පුළුවන් විදිහට තමයි මේක නිර්මාණය කරලා තියෙන්නේ. ඉතින් අපි මුදල් දුන්නා තිබ්බ පළියට අර නිකන් ආවට ගියාට කිසිදු වැඩක් කරන්නේ නැහැ. ඉතින් දුර දිග බලලා ඒ අම්මට පහසු වෙන ලෙස තමයි මේ හැම දෙයක්ම කෙරුවේ. ඉතින් ගොඩාක් සතුටුයි. අපිට ගොඩාක් අතනම සතුටුයි කියන දින එක තමයි බලන්න ඒ අම්මා දැන් අද සතුටෙන් ඉන්නවා. ඒ අම්මා එක්ක අපි පොඩ්ඩක් කතා කරමු පුළුවන් විදිහට මේ මෙට්ටේ දාලා ඒ ගෙනාවට පස්සේ. ඒ වගේම මේ අම්මා ඉල්ලුවා විදුලි පෑන් එකක්. ඒ පෑන් එක පාව සියලු දේ ගෙනත් තියෙනවා. තව කෑම් බීම් බඩු ගෙනත් තියෙනවා. අපි ඒ හැමදේම ඔබට පෙන්වන්න සූදානම්. ඔව් යටට අපි ඉටි කොලයක් දානවා. අර ලෑලියට සමහර විට වතුර ගියොත් ලෑලි සවුත් වෙන්නට පුළුවන්කම තිබෙන නිසා ඒ ගැනත් අපේ විශේෂයෙන්ම සඳහන් කරේ අපේ බබයියා. ඉතින් අපිට අමතක වෙච්ච කාරණා තමයි අපේ බබයියා සඳහන් කරලා කිව්වේ සුරංග අයියේ දිනේෂ් අයියේ මේක මෙහෙම කරමු කියලා. ඉතින් ඔබට පේනවා අපි ඊළඟට ඒ කළු රෙද්ද. ඉතින් මේවට වෙනම ගණන් ගියා. ඔබ දන්නවා මේ කළු රෙද්ද අර ඉස්පිරිතාල වල ඇඳන් වල දා තියෙන රෙද්ද තමයි මේ නිර්මාණය කරලා තියෙන්නේ ෂීට් එකක් ලෙස ඒකට උඩ බස්සන්නට. ඉතින් ඔව් ඒකට දාන්න ඔව් දාන්න පුළුවන් නේද බබයියා තනියම?
ඉතින් ගොඩාක් සතුටුයි අතරම මේ වගේ අසරණ අම්මෙකුට දායකත්වයේ දෙන්නට අපට පුළුවන්කම ලැබුණා. මේ අපේ රට විරුව YouTube නාලිකාව අපට මෙහෙවන්නට පුළුවන්කම ලැබුණා. ලස්සන රටක් දරුවන්ට හෙටක් රට ගිය ඇත්තෝ. ඉතින් මේ තමයි අපේ මුහුණපත් වලින් දිගින් දිගටම සිදුවෙන සමාජ සත්කාරයක් ලෙස තමයි අපි මේවා කරන්නේ. ඉතින් මොකද අපි ජීවත් වෙලා ඉන්න ටික කාලේ අපි නිතරම මේ ගැන මතක් කරනවා. ඉතින් මරණය මතුව කුමන හෝ ආකාරයක අපි පිනක් කර තිබොත් ඒක අපට ඔබට ලැබේවි. ඉතින් ඒ පිනක් කරගන්නට තමයි අපි ඔබ යොමු කරන්නේ. ඉතින් අපට නොකිය චෝදනා එල්ල වුණාට අපි බල්ල විරුවට අපි සැලෙන්නේ නැහැ. ඉතින් අපි මෙව්වා විවෘතව අද විතර නෙමෙයි අපි මීට පෙර ඉඳලා අපි කරපු සෑම දෙයක්ම විවෘතව විනිවිදභාවයකින් අපි උපරිම කරනවා. ඉතින් මේ තමයි අපේ අපි කරන ආකාරය. ඉතින් කවුරු කොහොම කිව්වත් මේවා තැන් වල කිසිදු වංචාවක් රුපියලක සත පහක වංචාව සිදු වෙලා නැහැ. ඕනම කෙනෙකුට විවෘතයි මේ ගෙදරට යන්න ගිහිල්ලා බලන්න මේවා ගෙනත් තියෙනවද නැද්ද, මේ අම්මලාට බඩු දීලා තියෙනවද නැද්ද, මොනවද කියලා මේ වෙන්නප්ප සුනාමි වතර ගිහිල්ලා බලන්න පුළුවන්, කතා බහ කරලා බලන්න පුළුවන්. ඉතින් මේ අසරණ වෙලා ඉන්න පවුලක් ඇත්තරම එක දුවයි ඉන්නේ. ඉතින් ඒ දුව පුවක් ගෙඩි 100ක් සුද්ධ කරමින් තමයි මේ අම්මා බලාගත්තේ. ඉතින් මේ අම්මගේ ඇඟේ ඔබ දකින්නට ඇති ඒ ඡායාරූපවල මීට පෙර ඔබ දැක්කනම් ඒ වීඩියෝස් තුවාල තියෙනවා ඇත්තටම. මේ මොකද අර මුත්‍රා කරලා මල පහ කරලා එකම තැන ඉඳලා ඒ ඇඟ සම්පූර්ණ තුවාල වෙලා තියෙන්නේ. ඉතින් ඒ නිසා තමයි අපි තීරණය කරන්නේ මේ අම්මට මේ ආකාරයට ලස්සනට පිළිවෙලට නිදහසේ අවසන් කාලය මේ අම්මලා දැන් වයෝවෘද්ධයි නේද. ඉතින් මේ ඒ සතුටින් තියන්නට තමයි අපිත් මේ ආදරණීය දිරිය දිනට අපි සහයෝගය දුන්නේ. විශේෂයෙන්ම සඳහන් කරන මේ දියණිය ගැන වචනයක් ඇත්තරම අද කාලේ දරුවන් අතරින් මේ දියණිය ශ්‍රේෂ්ඨයි ඇත්තරම. ඒ කියන්නේ විහාර මහදේවි පරපුරේ දියණියක් තමන්ව වැදු අම්මව අතෑරියේ නැහැ. කොච්චර නැතිබරිකම් වුණත් කවුරු දාලා ගියත් තමන්ගේ අම්මා එක්ක හිටගත්ත මේ ආදරණීය දියණිය. ඉතින් ඒ දියණිය රස්සාවක් ලෙස කරන්නේ පුවක් ගෙඩි 100ක් සුද්ධ කරන එක. ඉතින් රුපියල් 100කින් තමයි මේ කට්ටිය ජීවත් වුනේ. ඉතින් මේ කට්ටිය වැඩිම බර ඇද්දි මේ කට්ටිය ගමේ උදවිය කන්න බොන්න ටික දුන්නේ ගමේ කට්ටිය. රුපියල් 100ෙන් කරන්නට පුළුවන් කෙහෙල් මලක් නැහැ. ඉතින් අද කාලේ ඉතින් ඒ කට්ටිය නිසා ගමේ කට්ටිය එකතුලා තමයි මෙච්චර කාලයක් කරන් ආවේ. ඉතින් ඒ බර යම්තා දුරට සැහැල්ලු කරන්න තමයි අද අපිට කිව්වේ, අපෙන් අසරණ කිල්ලුවේ අනේ අයියේ පුළුවන් නම් මේ අම්මව පෙන්නලා මේ සමාජයට පෙන්නලා අපට උදව්වක් කරන්න, උපකාරයක් කරන්න ලොකු පිනක් කියලා. ඉතින් ඒ පින තමයි අද ඔබ මේ කරගෙන මේ ආකාරය ඔබේ net දෙකින් දකින්නේ. ඉතින් ඔබගේ net දෙක වාසනාවන්තයි පින්වන්තයි මෙවැනි දෙයක් කරලා මේ ආකාරය සජීවී ලෙස දැක ගන්නට. ඉතින් අපිට පුළුවන් හැම මොහොතකම අපි මෙවැනි දේවල් ඔබ ඉදිරියට ගේනවා. අපි කරන සෑම වැඩකම ඉතාමත්ම විනිවිදභාවයකින් යුතුව තමයි අපි කරන්නේ. ඉතින් අපි දන්නේ අපිට මෙතරම්ම විනිවිදභාවයකින් සමාජ සත්කාර කරන කට්ටිය තව ඉන්නවද කියන එක මම දන්නේ නැහැ. අපි නම් එදා ඉඳලම අද වෙනකම්ම ඉතාමත්ම පැහැදිලි ලෙස විනිවිදභාවයකින් තමයි අපි කරගෙන ආවේ. ඒකේ ඒ තවත් එක අවස්ථාවක් තමයි ඔබ මේ දැන් දකින්නේ. ඉතින් මේ වීඩියෝ ෂෙයා කරන්න මෙව්වා අනිවාර්යෙන් ඔබ නැරඹිය යුතුයි. ඔබ අපි ඉල්ලනවා ඔබට උදව් කරන්නට බැරි වෙන්න පුළුවන්. හැබැයි ඔබට ෂෙයා කරන්නට පුළුවන්. මොකද ඔබගේ වෝල් එක කිලුටු වෙන්නේ නැහැ, නරක් වෙන්නේ නැහැ, පණුව තියන්නේ නැහැ. මේ මෙවැනි හොඳ දෙයක් ෂෙයා කරුවා කියලා. ඉතින් මෙව්වා ෂෙයා කරන්න මේ සමාජයට අපි දෙන්නේ ආදර්ශයක්. තේරුම් ගන්න අපි තරුණයෝ ලෙස, මේ තරුණයෝ ලෙස විශේෂයෙන්ම අපි ගංජා ගහන්න, කුඩු ගහන්න, මිනී මරන්න, ස්ත්‍රී දූෂණය කරන්න නෙමෙයි ඔබට ආරාධනා කරන්නේ. මෙන්න මෙවැනි දේවල් වලට, ඉතින් මෙවැනි දේවල් වලට ඉන්නේ බොහොමත්ම අතලොස්සයි අතරම කියන්න කනගාටුයි. අපි කොච්චර හොඳ දෙයක් කෙරුවත්, මැද පෙරදිග මිනිහෙක් වෙනුවෙන් කතා කෙරුවත්, මෙවැනි දේවල් කෙරුවත්, ඉතින් ඒ වීඩියෝ එක ෂෙයා කරන්න ඉන්නේ කීප දෙනෙක් පමණයි. ඒකට අදහසක් දක්වන්න ඉන්නේ කීප දෙනෙක් පමණයි. හැබැයි වෙනත් ඒවට ඕන තරම් කටහිරියට මේවැනි උතුම් වූ සමාජ සත්කාරයක් වටා එකතු වෙන්නට ඉන්නේ අතලොස්සක් පමණයි. ඉතින් ඒකනොත් බොහෝ පිරිසක් මැද පෙරදිග අපේ අම්මාවරු, ඒ නිසාම තමයි අපි දිගින් දිගට මැද පෙරදිගේ අසරණ වෙන අම්මාවරුන් වෙනුවෙන් කතා කරන්නේ. මොකද අපිට උදව් කරන්නේ මේ සමාජ සත්කාරයක් කරන්නට ඉදිරිපත් වෙන්නේ 100ක් ගතව 199ක්ම අම්මාවරු මැද පෙරදිග ඉන්න. ඉතින් පිරිමි ඉන්නේ බොහොමත්ම අතලොස්සයි. ඉතින් මෙතනත් එක් පිරිමියෙක් පමණයි ඉන්නේ. ඔහුද ලංකාවේ සේවය කරන කෙනෙක්. ඔව්. දැන් ඔබට පේනවා මේ මෙට්ටය අපි මේ විදියට කවරේ දාලා ආවරයි. ඉතින් දැන් ගොඩක් සතුටුයි. ඔව්, ඉතුරු වැඩ කටයුතු ටික කොහොමද බබයියා? ඊට පස්සේ තියෙන්නේ මොනවද?
ඔව් දැන් ඔබට මේ ඉටිකොලේ ගාපුවම තේරෙනවා මේකට උඩ වතුර ගියත් මේ අම්මා මල පහ කෙරුවත් මුත්‍රා කෙරුවත් කිසිදු ප්‍රශ්නයක් නැහැ මොකද අර දියණියට පුළුවන්කම තිබෙනවා මෙතනින් ඒ ටික එහෙමම පිය දාලා දාන්නට මොකද මේ දියණිය තමයි මේ අම්මගේ හැම කැතකුණුවක් මත ගාමින් මේ අම්මව රැක බලා ගන්න ඉතින් අපි සියලු දෙනාම තරුණිය ලෙස මේ 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 දිරිය දියණියට විරෝධාර දියණියට අපි ඇත්තරම ස්තුතිවන්ත විය යුතුයි අපේ ගෞරවනීය ගෞරවය මේ ආදරණීය දියණියට පුද කරන්නට ඕන මොකද පුංචි දරුවෙක් ඉන්නවා ඒ දරුවත් රැක බලාගෙන කිසිදු වෙන කෙනෙක්ගේ හවුහරණක් නැතුව තමන්ගේ අම්මව බලාගෙන මහමාර්ග මහමගට ගිහින් දැම්මේ නැහැ මේ අම්මව නැති බැරිකම් තිබ්බට ඒ පුළුවන් විදියට මේ අම්මව රැක බලා ගන්නවා ඉතින් බලාගෙන තමයි මේ විදියට බැරිම තැන තමයි අපෙන් උදව්ව කිල්වේ කුවෙට් එකේ ඉන්න ඒ ආදරණීය සහෝදරිය සම්බන්ධ කරගෙන ඉමි ඉතින් අපේ වීඩියෝ කොහෙන් හරි මෙතුමිය දැකලා තියෙනවා ඉතින් ඔබ මේ දකින්නේ ඒ ආදරණීය අම්මා ඔව් අපිට ඒ අම්මත් එක ටිකක් අපි කතා කරමු බලන්න පුළුවන්ද කියලා බලන්න ඉතින් එදා අඬු කඳුලේ මේ අම්මා අද කතා කරුවා ඉතින් මං හිතනවා අද ආයි අම්මා කොහමද අම්මා ඉතින් අම්මට අපි ඇහෙනවද ඔව් අම්මට සතුටු යති කියලා මම හිතනවා අම්මා දැන් අම්මට සතුටුයිද දැන් ඔව් අපිටත් ගොඩාක් සතුටුයි අම්මා අම්මා වෙනුවෙන් 6-7 දෙනෙක් මුදල් දීලා තමයි මේ දේවල් හැමදේම ලබා දුන්නේ දැන් අම්මට අවය ඇඳ ඕනේ නැහැ දැන් ওই විදියට අපහසුතාවෙන් ඉන්න ඕනේ නැහැ දැන් අද ඉඳලා මේ මොහොතේ ඉඳලා අම්මට අලුත් ඇඳක් අලුත් බෙස්ෂීට් එකක් අලුත් හැම දෙයක්ම අලුතෙන්ම අම්මට ලැබිලා තිබෙනවා නෑ අම්මා වඳින්න එපා අම්මා අම්මලා අපිට වඳින්න එපා අම්මේ ඔය අත් උස්සන්න එපා අම්මේ අම්මලා අපිට වඩා වැඩිමල්ලා අම්මේ අම්මලා වඳින්න එපා අපිට අපි අම්මලාගේ දරුවෝ වගේ අම්මේ අපි බලාපොරොත්තු වෙන්නේ නැහැ අම්මලාගේ වැඳිලි මොකද ඒක අපිට පවක් මේ මුදල් ලබා දීපු සෑම දෙනාම අම්මට වඩා බාල දරුවෝ ඒ කට්ටිය අම්මගේ දුවලා පුතාලා ලෙස හිතන් තමයි අම්මට සල්ලි දුන්නේ ඒ නිසා අම්මා වඳින්න ඕනේ නැහැ අම්මා ඒක කරන්න එපා අම්මා අපි බලාපොරොත්තු වෙන්නේ නැහැ අම්මගේ දෑත් උස්සන්න තරම් අපි දෙයක් කරුවේ නැහැ අම්මේ අපි මේ සමස්ත අම්මාවරුන්ට වැඳිය යුත්තේ ඒ නිසා අම්මා අපිට වඳින්න එපා අම්මේ මේක අපි කිසිසේත් අනුමත කරන්නේ නැහැ අපිට අම්මා සතුටෙන් ඉන්නවා නම් අම්මගේ ওই ලෙඩ රෝගේ හොඳ කරගෙන අම්මව සතුටෙන් තියන්න පුළුවන් නම් තමයි ඒක තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් අද ඒ සතුට දෙන්නට අපිට පුළුවන්කම ලැබිලා නම් යම්තා දුරට අපි ආරාධනා කරනවා මේ අසරණ අම්මට මේ පවුලට පුළුවන් කෙනෙක් ඉන්නවා නම් මින් ඉදිරියට උදව් උපකාර කරන්න කිසි ප්‍රශ්නයක් නැහැ. මේ අම්මා බලා ගන්නට ඉන්නේ එකම දියණියයි. ඉතින් ඒ දියණියද දරුවෙක් ඉන්න අම්මා කෙනෙක්. ඉතින් වෙනත් හවුහරණක් නැහැ මහත්තයා ගැන අහන්නට එපා. මේ මොකද එහෙ නිසා ගමේ කට්ටියකින් උදව් වැඩ තමයි ජීවත් වුනේ. ඉතින් මේ කට්ටිය බලා ගන්න කියන කාරණා තමයි අපිට ඔබෙන් ඉල්ලන්න තියෙන්නේ. ඔව් ඇඳ බෙස්සීට් එකක් තියෙනවා අලුත් බෙස්සීට් එකක්. ඉතින් බලන්න ටිකක් වෙලා ආයයි බලන්න තව තියෙනවා මේ අම්මා වෙනුවෙන් ගෙනාපු දේවල්. ඉතින් අපි මේ ඔක්කොම පෙන්නනවා. ඉතින් ඔබගේ ඩේටා ටිකක් කැපුණට කමන්නේ නැහැ. දැන් බලන්න බැයි නම් පස්සේ හරි බලන්න. බලලා සතුටු වෙන්න ඔබටත් හදවතට දැනේ අනේ සුරංග අයියලා දිනේස අයියලා බබා අයියලා මේ සල්ලි දීපු කට්ටිය එකතු වෙලා මෙවැනි දෙයක් කරුවානි කියලා. ඔන්න අම්මා ඉල්ලුව පෑන් එකක්. ඔන්න පෑන් එක ගෙනාවා. හොඳද? ඉතින් මේ අම්මට දැන් ඉස්සල්ලා පෑන් එකක් තිබ්බේ නැහැ මේ ගෙදර මුකුත් තිබ්බේ නැහැ. ඉතින් මේ අම්මා පෑන් එකක් ඉල්ලුවා. ඔන්න මේ පෑන් එක අපි ගෙනත් තිබෙනවා. ඉතින් ඔව් බබා අයියා අපි හිතනවා ඔක හයි කරන්න ටිකක් වෙලා යාවි. අපි ඔහොමම පෙන්නමු දැනට. මොකද අපිට ගොඩක් දේවල් තියෙනවා පෙන්වන්න. ඔන්න ඇඳ උඩ තියෙනවා පෑන් එකක් තියෙනවා ඒ වගේම තව මදුරු දැල් ගෙනත් තියලා තියෙනවා ඒ වගේම තව කෑම බඩු ගෙනත් තියෙනවා තව ඒවා ට්‍රීවිල් එකේ එහෙමම තියාගෙන ඉන්නවා ඉතින් මේ හැම දෙයක්ම අපි ගෙනාවේ ඔබගේ දායකත්වෙන් ඔබගේ නොමසුරු දායකත්වෙන් ඉතින් මෙහි සියලුම ආනිසංස මුදල් ලබා දුන්න ඒ ආදරණීය අම්මාවරුන්ට පියවරුන්ට තමයි අත් වෙන්නේ ඉතින් ඔව් අර තියෙන මදුරු දැල ගෙනල්ලා ඉතින් මේ හැම දෙයක්ම අපි මේ වීඩියෝ එකෙන් පස්සේ මේ එක දිගටම මේක ඉවර කරන්න පුළුවන් කමක් නැහැ ටික වෙලාවක් යනවා ඒ නිසා අපි ඊට පස්සේ මේ සියලුම දේ මේ අම්මට ලස්සනට හදලා දෙනවා ඒ මේක හයි කරන්න ඕන මේ පෑන් ටික නැවත වතාවක් ඉතින් අර බඩු ටික ගේන්නට තියෙනවා ඉතින් ගොඩක් වැඩ තියෙනවා මේ එකම ඉතින් ඔබට මේ අපි මේ පෙන්වෙ යුතුයි අනිවාර්යෙන් පෙන්වන්නට ඕන මේක අපේ වගකීමක් යුතුකමලෙස් තමයි අපි දකින්නේ බලමු අපේ බබයියා ඒක හයි කරා විදෝ කියලා අපිට දෙනවා මේ නැටි අපේ බබයියා ඒක හයි කරයි අපි බලන් ඉමු එහෙමනම්
මං එතන බබයියා බබය මොකද ඕක හයි කරන්න ගියාම ගොඩක් වෙලා යනවා මම දන්නවා අපි ඕක පසුව හයි කරමු ඉතුරු වැඩ ටික කරලා දෙමු ඔව් කට්ටියට පේනවා මදුරු දැල තියෙනවා එතකොට පෑන් එක ගෙනත් තියෙනවා ඔව් අර අතන තියෙන රතු පාටින් පේන්නේ මදුරු දැල පෑන් එක ඔව් ඔය තියෙන මදුරු දැල ඉතින් මේ හැම දෙයක්ම අපි හදලා අවසානේ ෆොටෝ ටිකක් දාන්නම් මොකද ඔබට බලන්නට ඉතින් මෙතන කසෑහෙන කාලයක් අපිට ගන්නට විදියක් නෑ අපිද රාජකාරී ඉතින් අපි පොඩ්ඩක් ඔව් අපි අපි බාර දෙමු අම්මට මේ ඇඳ නේද බබයියා සුන්දර විදිහට අපි සතුටුයි මේ අම්මව ලස්සනට ඔය ඇඳේ ඉන්නවා දකින්නට අපේ සල්ලි දීපු කට්ටිය උදව් කරපු කට්ටිය හරි සතුටෙන් ඇති මේ අම්මා මේ ඇඳේ සතුටින් ඉන්නවා දකින්නට ඉතින් අතරම අපි සතුටුයි ඔව් බබයියා ඔව් දැන් ඇඳේ ඔන්න මගේ ආදරණීය යාළු ඒලියනේ ඔන්න බලන්න ඇඳ සම්පූර්ණම අපේ මගේ බබයියා නිර්මාණය කරුවා ඔව් බබයියා විසින් අම්මව ඒ ඇඳට අරන් එන සුන්දරම ඉතාමත්ම වටිනා දර්ශනයක් තමයි ඔබ මේ දකින්නේ දසුණක් ඇත්තරම වැඩිහිටියන්ට සැලකීම මංගල කාරණයක බුදුරජාණන් වහන්සේගේ ජේසුස් වහන්සේගේ ධර්මයේ උගන්වන්නේ එයයි ඉතින් එහි ප්‍රතිපලයක් එහි ඉගැන්වීමේ ප්‍රතිපලයක් ලෙස තමයි බෞද්ධමාත් කිතුණු මගේ ආදරණීය සහෝදර දිනසොත් අපේ බබයියත් එකතු වෙලා ඔබත් සමග අත්වැල් බැඳගෙන මේ ආකාරයට ඉටු කරන්නේ ඉතින් ඒ අම්මට මේ මොහොතේදී ඔබේ දායකත්වයෙන් තමයි මේ සුන්දර ඇඳ ලැබෙන්නේ ඉතින් ඇත්තරම ගොඩාක් සතුටුයි අපිට ගොඩාක් සතුටුයි මේ උතුම් වූ සමාජ සත්කාරය මේ ආකාරයෙන් අද අවසන් කරන්නට ලැබෙන්න පුළුවන්කම ලැබුණා මේ ආකාරයෙන් අම්මට ඕන කරන දේ දීලා සියලුම සමස්ත තරුණ තරුණියන්ට හොඳ ආදර්ශයක් මේ වීඩියෝකින් ගන්න පුළුවන් සියලුම දෙනාට අපි ආදර්ශයක් දෙන්නේ ඇත්තරම මේ බලන්න මේ ඉන්නේ බබයියා කියන තරුණේ ඒ වගේම අර දියණිය මේ සමාජයට දෙන හොඳ ආදර්ශයක් මේ අපි පෙන්වන්නේ ඔබගේ ජීවිතේ යම් ආදර්ශයක් යම් පණිවිඩයක් මේ වීඩියෝකින් ගන්නට පුළුවන් දෙමව්පියන්ට අප උපස්ථාන කරන්න මොකද ඔබ කාට ඔබගේ ඔබ කාට සැලකලා දෙමව්පියන් අත්හැරියොත් ඒ සැලකිල්ලේ වැඩක් වෙන්නේ මොකද තමන්ව මෙලොවට බිහි කරපු අම්මා තාත්තා තමයි gedare ඉන්න බුදුන් ඉතින් ඒ බුදුන්ට සලකන්නේ නැතුව වෙන කාට සැලකුවත් ඇති වැඩක් නැහැ ඉතින් එහි හොඳම උදාහරණ අපේ බබයියා මේ දෙනවා සමාජයට. ඉතින් ඔහුගේ දෙමව්පියන්ට මෙන්ම සලකන ආකාරයට මේ අම්මට සලකනවා. ඔහුගේ යුතුයකම් ඉටු කරනවා. මේ ආදරණීය දියණියද එහෙමයි. ඉතින් මේ මුදල් ලබා දුන්න 6 දෙනාම ඒ ආකාරයෙන් තමයි අපට මුදල් ලබා දුන්නේ. ඔහුගේ මියගිය සිළුම දෙනාට මේ පින් අත්වේව අනුමෝදන් වේවා කියලා අපි හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. උපදින භවයක මේ දරුවන්ට මේ පින් හේතු වාසනා වේවා. තව තවත් පින් දහම් කරන්නට මෙවැනිම ශක්තිය ධෛර්යයක් වාසනාවක් මේ මුදල් ලබා දුන්න සැමටම අත්වේවා කියලා අපි හදවතින්ම ප්‍රාර්ථනා කරන ඔහුව හැදූ වැඩු දෙමාපියන්ටද මේ පින් අත් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඉතින් මේ අම්මව යන්ත මත තියලා තියෙනවා. මම අම්මට අම්මගේ ඇඟේ තුවාල තියෙනවා. ඉතින් අපිට ඒ විතරම් දුරට ඔයාලට පෙන්වන්න බෑ. මොකද මාව වයෝවෘද්ධ වුණත් වයස කාන්තාවක්. ඒ නිසා එක ජයාරූපයක් දෙයක් අපි ඔබට මීට ඉස්සලා පෙන්ලා තිබෙනවා. මට හිතෙනවා අම්මට දැන් ඒක හොඳයිද ඔහම? නංගි අපි අම්මට ඔව් අම්මට ඔන්න අපේ බබයියා අපෙන් ඉල්ලුවේ නෑ එනකොට අපිට ලැබිච්ච සල්ලි වල හැටියට අපි ඒ චීත ටික පවා ඇඳුම් ටික පවා ගෙනත් දීලා තියෙනවා. ඉතින් මේ අම්මට ඔව් ගොඩාක් සතුටු ඇති. දැන් ඒ අම්මට ඉතින් අවුරුද්දකටවත් කවුරුත් දෙන්න කිසි දෙයක් හිටියේ නෑ. ඉතින් අවුරුද්දක් වෙනකන් ඉන්න ඕනේ නෑ. තමන්ගේ දෙමව්පියන්ට ඇඳුමක් අරන් දෙන්නට උදව්වක් කරන්නට බෙහෙත් ටික අරන් දෙන්නට කන්න බොන්න දෙන්නට නාවන්නට අවුරුදු අවශ්‍ය නෑ අපට. ඉතින් ඒක අපේ සෑම දෑම 365 දවසේම දරුවන් අතින් විය යුතු යුතුකමක්. ඔන්න අද අපි ඒ යුතුකම අපි දරුවෝ ලෙස හිතලා මේ අපේ අම්මෙක් ලෙස හිතලා අද මේ ආකාරයට සිදු කර ලබන ඔබේ දායකත්වයේ මත ඉතින් මම දැක්ක මේවට හිනහ වෙන මූණු දාන උන්ට කියන්න තියන්නේ කවදාරි දවසක අපිට කියපල්ලා උඹලත් මේ වගේ අසරණ වුණාට පස්සේ අපිටම කියපල්ලා අපි උදව් කරන්නම් කියන එක තමයි මම මුලින් දැක්ක ඒ වගේ හිනහ වෙන මූණු කීපයක් දැම්මා. ඉතින් එහුන්ට කවදාරි අත් වෙන්නෙත් මහපාර කියන එක තමයි අපිට මතක් කරන් තියෙන්නේ. ඔව් ඔබ දකින්නවා මේ ඉන්නේ ආදරණීය දියණිය. ඉතින් දරුවා වඩාගෙන මේ අම්මව රැක බලාගත්තු අපි දිනියත් එක්ක පොඩ්ඩක් පස්සේ කතා කරමු. තව පස්සට අපිට පොඩ්ඩක් කතා කරන්න අවශ්‍යයි.
ඔන්න බාන අපේ බබයියාගේ ඕ හරිසතුටි හරිසතුටි බබයියා පුංචි දුවටත් ගෙනල්ලා තියෙනවා. ඉතින් මෙතන එක පිනක් නෙමේ පුංචි පුළු පවුලටම ත්‍යාග ගෙනල්ලා තියෙනවා අපේ බබයියා විසින් අම්මට ගෙනල්ලා ඒ දුවට ගෙනල්ලා හැමදේම හැමෝටම ගෙනල්ලා තියෙන මුළු පවුලේ සියලු දෙනාටම පුළුවන් විදිහට ඇඳුම් ටික ගෙනත් දෙනවා. ඉතින් හැමදේම ගෙනත් දීලා තියෙනවා. ඉතින් ඔබ දකින්නේ මේ සුන්දර දස. ඉතින් මේ පුංචි දුවට හරිසතුටි නේද? ඔබට දුවෙක් පුතාලා ඇතිනේ. ඇඳුමත් දෙ ඔබ ඔබගේ දරුවට ඇඳුම කරන් දෙද්දි ටොපියක් චොකලට් එකක් දෙද්දි ඒ දරුව කොච්චර සතුටට පත් වෙනවද නේද? ඉතින් ඒ වගේම තමයි මේ පුංචි දුවට පුතා මේ දුවට ඉතින් කාලයකට පස්සේ මං හිතනවා මේ විදිහට දෙයක් ලැබෙන්නේ. ඉතින් ඒ දුවට වචන තේරෙන්නේ නැහැ කියන්නට ඒක ඔය හදවතට දැනෙන වචන ඒ සතුට වචනයට පරිවර්තනය කරන්නට ඒ දුවට පුළුවන් කමක් නැහැ. හැබැයි ඒ දුව හිතින් සතුට වෙනවා. ඉතින් ඒ දුව බලාගෙන ඉන්නවා තේරෙන්නේ නැති නිසා. ඉතින් ඔබට තේරෙනවා ඒ සතුට ඔබට දරුවින් අම්මෙක් නම් ඔබට ඒ සතුට දැනේවි දරුවන්ගේ සතුට. ඉතින් ඒ අම්මගේ මූණෙත් හිනාවක් තිබෙනවා. ඉතින් අපිද බලාපොරොත්තුනේ ඒ හිනාව සතුටම තමයි. ඔව් බබයියා තව බඩු මුට්ටු ගොඩක් තිබෙනවා මං හිතනවා ට්‍රේවිල් එකේ. ඔව් යමු අපි ඒ බඩු ටික ගෙනත් දෙමු. ඔව් මේ තියෙන්නේ ඔය කර ගහගෙන ඉන්නේ අපේ බබයියා හාල්. මෙතන කිලෝ 25ක මුට්ටයක් තිබෙනවා. ඉතින් අපිට ලැබිච්ච මුදල් එක්ක තමයි අපි මේ හැමදේම ගත්තේ පුළුවන් ආකාරයට. ඉතින් ඔබට බලන්නට පුළුවන් කීයක් එකතු වෙලා තියෙනවද කියලා. මේ බිල් අපි ඕන මුදල් ලබා දීපු ඕනම කෙනෙකුට අපි ලබා දෙන්න සූදානම්. අර අනිත් කට්ටිය නෙමෙයි මුදල් ලබා දීපු කට්ටියට අපි මේක ඔප්පු කරන්නට ඕනේ. ඉතින් ඔය ඒකන ආවේ අපේ හාල් මිටිය. ඉතින් තව බඩමුට තියෙනවා පුළුවන් විදියට. ඒ ලැබිච්ච මුදල් වල හැටියට මේ සියලු දේම අපේ බබයියා විසින් ගෙනාවා. ඉතින් අතරම ඒ තියෙන ඔහුගේ ත්‍රිවිල් එක බලන්න ඔහුට හැයර් එකක් යන්න තියෙන වෙලාව ඔහු කීයක් හරි හොයා ගන්න ඕන වෙලාව ඔහුගේ දරුවෝ ඉන්නවා. ඉතින් මේ දුව එයාගේ දියණිය තමයි මේ ෆෝන් එක අල්ලන් ඉන්නේ මේ වෙලාව. ඉතින් දියණියද බබයියාගේ ආදරණීය දියණියටද අපේ ගෞරවනීය ස්තුතිය අපි පුද කරන්නට ඕන. මොකද මේ තාත්තත් එක්ක සමාජ සත්කාර කරන්නට දියණිය දැමම පෙළඹිලා තිබුණා. දියණියටද තාත්තගේ ජානවල ගතිය ඇවිල්ලා තිබෙනවා. ඉතින් ගොඩාක් සතුටුයි බබයියා තමන්ගේ දරුවා දුව මේ ආකාරයට හදපු එක බලන හැදිලා තිබුණ එක හදපු එක පිළිබඳව ඔහුට දෙන ආදර්ශය පිළිබඳ අපි ගොඩාක් සතුට වෙනවා. ඒ දියණියට මේ තැන් වලට ගෙනල්ලා ෆෝන් එක අල්ලගෙන ඉන්න කියලා මේක බලපං කියලා මේක උගන්වනවා. මේ විදිහට අපි නැතිදාට උඹලා කරන්නට ඕන දුවේ කියන ආදර්ශය තමයි මේ දෙන්නේ. ඉතින් හරි ගොඩක්ම සතුටුයි. ඉතින් පුළුවන් විදිහට මේ එක දවසකට හරි එක සතියකට හරි කාලා බීලා ඉන්නට මේ අම්මට පුළුවන් විදිහේ බඩමුට ටිකක් තමයි අපි ගෙනත් දීලා තියෙන්නේ. ඉතින් අපි ඔබට විරුත් ආරාධනාව කරනවා මෙතනින් මේක නවත්තන්නට එපා. අපි මෙතනින් අයින් වුණත් ඔබට පුළුවන්කම තිබෙනවා මේ අම්මා වෙනුවෙන් උදව් උපකාර කරන්නට. මොනව හරි ඔබ ලංකාවට යනවා නම් මේ අම්මයි ගෙදර යන්න ඇඳුමක් කෑම් බඩු ටිකක් අරගෙන ගිහිල්ලා දෙන්න. මොකද ඉන්නේ මේ අම්මයි එක් දරුවයි එක් පුංචි දුවෙකුයි පමණයි. ඉතින් එතනම ඉන්නේ ගෑනු දෙන්නේ ගෑනු කාන්තාවන් දෙදෙනෙක් තමයි ඉන්නේ. ඉතින් හරි අසරණ දුප්පත් පවුලක්. ඉතින් ගමේ කට්ටියට හැමදාම මේ කට්ටියට කන්න බොන්නට දෙන්න පුළුවන් කමක් නැහැ. පුවක් ගෙඩි 100ක් සුද්ධ කරලා ජීවත් වෙන්නට පුළුවන් කමකුත් නැහැ අද රටේ තිබෙන ආර්ථික ප්‍රශ්න නිසා. ඉතින් කොතරම් දේශපාලකයෝ මේ අවට හිටියත් මේ පවුල් ගැන කිසිදු හෙවිල්ලක් බයවිල්ලක් නැති නිසා තමයි ඔවුන් අපෙන් සරණ බලාපොරොත්තු වුණේ. ඉතින් ඒ සරණට සාධාරණීය පිළිතුරක් දෙන්නට සහෝදර දිනේෂ්ටත් සහෝදර බබයියටත් අපටත් පුළුවන්කම ලැබුණා ඔබගේ සහයෝගය මත. මුදල් ලබා දීපු මේ වීඩියෝ ෂෙයා කරපු ඒ සියලු දෙනාගේම සහයෝගය මත තමයි අපට ලබා දෙන්න පුළුවන්කම ලැබුණේ. ඉතින් ඔබට පේනවා බඩු ටිකක් තියෙනවා. ඉතින් ලොකු මහ විශාලට නෙමෙයි වුණත් අපි හදවතින්මයි මේ ඔබේ මුදල් වලට අරගත්තේ. ඉතින් ඒක ඔහුන්ට මහ මෙරක් ලෙස දැනෙනවා ඔහුන්ට මහ මෙරක් ලෙස වටිනවා මේ බඩු මුට්ටු ටික. ඇත්තරම අද බඩු මුට්ටු පොඩ්ඩක් වුණාට මේ වගේ මිල ගණන් ඔබ දන්නවා අපේ වෙළඳ පොලේ බඩු මිල ගණන් වල තත්ත්වය කොහොමද කියලා.
ඔබට පේනවා එතනක් තියෙනවා මලු 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 දාලා ඉතින් බබයියා ගෙනල්ලා හැමතැනම තියලා තියෙනවා ඔව් ඒ තැන්වල තියෙනවා ඔව් බබයියා අපිට කියන්න ආයිබෝන් බබයියා මොනවද තියෙන්නේ මොනවද ගෙනාවේ කොහමද මිල ගණන් එහ මේ අම්මටයි දුවට මොනවද දැන් ඒ දැන් දවසට ඔයාලට මේ ආහාර දෙනවා ඔව් අපිට බබයියාව හරියට කැමරාවට පේන්නන්න දුවේ අපිට හරියට බබයියා කැමරාවට පේන්න අන්න ඔහොම ඉඳලා කතා කරන්න බබයියා දැන් ඔහොම ඉන්න අල චූරු ඒ වගේම චීනි පරිප්පු ප්‍රතිහාමයකින්ම කිලෝ එක පැකට් එකක් ගන්න විනාඩි තියෙන පරබල වගේ ඒ වගේ පොඩි පුතාට ඒ පුතාට අවශ්‍ය කරන දවද සමන් ටිකක් උන් සබන් ටිකක් තුන පහ දවම ගිනාව අපි ටිකේ යගේ පොඩි පුතාට මිත්‍ර ටිකක් ඒ වගේම තව අපි පිළිදී හකට එනවලු මල්ලා ඒකට අපි දැන් පත්‍යා කරනවා මේ අම්මා විදිහට මේ දුවට ඔව් ඇත්තටම මෙයලා ඉන්නේ කොහෙද කියලා අහනවා මේකට ඉන්නේ වෙන්නප්පුව බෝලවත්ත කම්මල සුනාමි වත්තේ යන්න වෙන්නප්පුවට ගිහලා එතන තියෙන බෝලවත්ත කියලා ඒ බෝලවත්ත තියෙන කම්මල කියලා වත්තක් ඉතින් එතනට ගිහිල්ලා අහන්න සුනාමි වත්ත කොහෙද කියලා ඉතින් මේ තිය ඔය තව තියෙනවා ගෙනල්ලා බබයියා ඉතින් ඒ ගිහිල්ලා ඔබ ඕන කෙනෙකුට විවෘතයි මේ ස්ථානට යන්න සුනාමි වත්තට ගිහිල්ලා බලන්න මේ අම්මලා ගැන ඕනම කෙනෙක් දන්නව ඇතට ඔව් එලෝලුටි එලෝලු ජනල් අපේ බබයියා ගොඩක් සතුටුයි එහෙම තමයි ඉන්න ඕනේ දුර දිග බලලා ඇතටම කඩ ඔව් කියන්න මගේ සමුදල එලෝලු අපර වැඩිපුර ගේනවා මොකද කවුන්ට් වෙනවා ඒක සත් සත්‍යයක දෙනවා වගේ තමයි එලෝලු ටිකක් ගෙනා මොකද වැඩිපුර ගේන්න බෑ මේක අනිවාර්යෙන් දන්න ඕනේ ඒක එලෝලු සවුත් වෙනවා සත්‍යයක දෙනවා කියන එලෝලු මල්කුත් ගෙනවා ඔව් බොහොමත්ම ස්තුති බොහොමත්ම අගේනේ අගේ මොකද ඔහුන්ට කන්න බොන්න දුන්නේ ගමේ කට්ටිය ඉතින් සතියකට හරි ඒ බර අපිට ඔබට ඔබ අරගෙන තිබෙනවා මේ අම්මට කන්න බොන්නර දැන් ඒ දරුවන්ට පුලංකම තිබෙනවා හාල් කිලෝ 25ක් තිබෙනවා සියලුම අනිත්ය වගේ 3-5 තිබෙනවා හාල් මැස්සෝ පරිපූස් අල හැමදේම තිබෙනවා ඔතන ඉතින් ඒ පුලුවන් විදිහට ගෙනත් තිබෙනවා ඉතින් එක වේලක් හරි එක සතියකට ඉතර මම හිතන ඇති වෙන්න බඩමුට්ටු දිග තියෙනවා ඉතින් එහෙම හරි අපට සතුටු වෙන්නට පුළුවන් ලොකුවට නෙමෙයි අපිට සතුටු වෙන්නට පුළුවන් එක ඒලකට හරි මේ අසරණ පවුල වෙනුවේ යමක් කරන්නට අපි ඔබගේ දායකත්වයේ ඇතුව කටයුතු කරානේ කියන කාරණාව මත ඉතින් හදවතට දැනෙන්නේ සතුට තමයි. ඉතින් අපි වෙන දේක් බලාපොරොත්තු වෙන්නේ ඔව් බබයි අවසර වලට. ඔව් ඇත්තටම අපිට ආඩම්බරයි. මගේ සහෝදරය සුරංග ඒ වගේම දිනේෂ් මේ පොඩි අපි මාිටන්නේ පෙර පෝයන්නේ තවසක් ඇතුළත නැන්නේ සීනුම දේ අපිට සලස්වා දුන්නා. දවස් දෙකක් කො පරක්කුනේ. මේ ඇලි වැඩ කරගෙන යනවා. මොකද ඒ වගේ ලින්ක් එකක් හදන්න කුචි කාලයක් අපිට ගියා. දවස් දෙක කාලයක්. ඒකයි පරක්කු වෙන්නේ නැත්නම් අහෝදාම අපි මේ වැඩේ කරලා දෙනවා. ඒ වගේම ඇඳට ඔව් බබයියා අපිට සිග්නල් පැහැදිලි නෑ මම හිතනවා දැන් සිග්නල් සංඥා දුර්වල වුණා ඔව් ආදරණීය යාළුවනේ යම් යම් සමහරට ඒ ස්ථානට ඒ ගෙදරට සිග්නල් පොඩි අවුලක් තිබෙනවා. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා නැවතත් අපි උත්සාහ කරමු අපි බබයියා සමග සම්බන්ධ වන්නට පුළුවන්කම තිබෙනවාද කියලා. ඔහුගේ එතනට සිග්නල් අවුලක් තින්ද තමයි ඒක පැහැදිලි නැතුව පේන්නේ. ඉතින් ගොඩක් සතුටුයි නේද ඔබ දකින්නට ඇති අද සිදුවෙච්ච මේ කාරණාව. ඉතින් ගොඩක් සතුටුයි ඇත්තටම මේ තමයි සමාජ සත්කාරවල විනිදභාවය. ඉතින් අපිට කට්ටිය මොනවා කිව්වත් අපි සැලෙන්නේ නැහැ. ඉතින් ඒ ගමන අපි යනවා. ඔව් බබයියාව නැවතත් සම්බන්ධ කරගන්නට පුළුවන්කම ලැබෙනවා. ලංකාවේ
ඔව් බබයියා ඔයා අපි අපිට ඇත්තටම ඔව් බබයියා ඇත්තටම පැහැදිලි නෑ ඇත්තටම අපි ඉල්ලීම කරන එන්න එළියට එළිය පැත්තට පුළුවන් නම් එන්න මේ පැහැදිලි නෑ ඇත්තටම කිසිම දෙයක් ඔව් යාළුවනේ ඉතින් සංඥා සිග්නල් වල යම් යම් දුර්වලතා තිබෙනවා ඉතින් පැහැදිලි මදි වෙනවා වීඩියෝ එක ඔව් බබයා කමන්නේ කියන්නකෝ පැහැදිලි නම් මදි අතරම එතනට වීඩියෝ එක පැහැදිලි මදි වෙනවා අපි නැවතත් කට් කරලා ලයින් එක ලබා ගන්න උත්සාහ කරමු බබයියාගේ සම්බන්ධ කර ගන්න පුළුවන්ද කියලා බලන්න ඉතින් මේ තමයි වෙන්නප්පුව බෝලවත්ත සුනාමි වත්තේ හිටපු ওই අසරණලා හිටපු අම්මට අද සියලුම දේ ලබා දීලා තියෙනවා ඉතින් තව ඒ දියණිය යම් ඉල්ලීමක් ඉල්ලුවා අපෙන් ඔබෙන් මොකද ඇයට හොඳට මහන්නට කරන්නට පුළුවන්කම තිබෙනවා ඉතින් ඒ දියණිය එක්ක අපි පොඩ්ඩක් කතා කරන්නට ඕන මොකද ඔබ දකින්නට ඕන මේ ඒ උදාර වූ දියණිය ඔව් අපි බලමු දැන් සම් ඔව් බබයියා දැන් කියන්න ඔව් පැහැදිලි තියෙනවා සද්ද ටිකක් මදි කමන්නේ කියන්න බලන්න අපිට ඇහෙන්නේ නැහැ බබයියා ඔයා ඔබගේ හඬ එන්නේ නැහැ අපිට මං හිතනවා ෆෝන් එක ඔබතුමාගේ අතර ගත්තොත් බබයා ඉස්සරහා කැමරා ඔව් දැන් බලන්න දැන් කතා කරන්න අයියා පැහැදිලිද ආ ඔව් දැන් කියන්න බලන්න දැන් හඬ එනවා මයිදන්ද පැහැදිලි කියලා මයිදනවා ඔව් දැන් සායම් තන්තුරට පැහැදිලි ඔව් දැන් කියන්න බලන්න ඇත්තටම අපිට උදව් කරුවා මේ අම්මගේ අපි වීඩියෝ එක අන්තර්ජාලය තුරට හැරලා දවසක් ඇතුළත මම හිතන දවසක් ගියේ නැහැ සහෝදරයෝ 6 දිනක් අපිට උදව් කරුවා ඒ අතරින් අපේ ලාංකික සහෝදරයෙක් ඉන්නවා ඇත්තටම අපි ආශිර්වාද කරන සියලු දෙනා මොකද මේ අම්මා වෙනුවෙන් දැකලා ක්ෂණිකව අපිට ඉතින් මම හිතන ඔයගොල්ලන්ට පේනදි මේ දුව තමයි අම්මා බලාගන්න හරිම අත්දුෂ්කරයි මේ දුවට ඒ අම්මාව කන්ට්‍රෝල් කරන්න හරි අමාරුයි මොකද අම්මා ටිකක් තරබාරු වැඩි නිසා ඉතින් ඒ අපිට ලබා දුන් සියලුම දේ ඇඳ මෙත්තේ ඇතුළේ අපි මම හිතන්නේ පෙන්වන මගේ සුරංග සහෝදරයා සියලුම දේ ඉතින් ඒ වෙනුවෙන් ඔයගොල්ලෝ මගේ රටවිරුව ඒ නාලිකාවේ මගේ දිනේෂ් සහෝදරයාට මම ප්‍රථම ස්තුතිය දෙනවා ඒ වගේම මගේ සුරංග ඇත්තටම දුක් හතය වෙනුවෙන් පුදුමාකාර මෙහෙවරක් මේ සුරංග සහෝදරයා දිනේෂ් මම හිතන්නේ ආඩම්බර වෙන්න ඕන අපි නෙමෙයි අපි ලංකාවේ ඉන්න සියලුම දෙනා ආඩම්බර වෙනවා මොකද මේ වගේ දේවල් කිසිම කෙනෙක් කරන්න පෙළඹෙන්නේ නැහැ ඉදිරිපත් වෙන්නේ නැහැ මේ කාලයන් ඉතින් ඒ වගේ ගුගුල් රට ගිහිල්ලා හම්බ කරලා යව කරන යම් කිසි මුදලක් ඉතුරු කරලා මම හිතන්නේ ගෝසේ ගාව තමයි ඒගොල්ලන්ගේ මුදලින් ගෙදරට යම් කිසි මුදලක් දෙන්නේ අවංකව ඉතින් ඒ අවංක හිතන කරන උදව් අපි සතුටින් බාර ගන්නවා මේ අම්මගෙන් කරපු මේ ආදර්ශ මේ නමක තැහෙන මුදලක් ගියා අපිට ඒ ඉල් ද බලද දරසා ඉතින් අපි අවංකවම ස්තුතිවන්ත වෙනවා මේ සියලුම දෙනාට ඒ 6 දෙනාට ඉතුරු කරගෙන ඒ සතුටින් නැගලා දෙන්න අංකවට නැවත පෙන්න කියලා කරන දෙහි දෙන එතු යන් මාස්ටර් ආශිර්වාද මම ඉල්ලන පතනවා දෙවියන් කරේ විශ්වාස කරමු ඇත්තටම ජීවත් වෙන්න කවදාකවත් නෝ ඇත්තටම සියලුම දෙනාට උදව් කරපු 6 දෙනාටම ගොඩාක්ම පිං පුදුසරණයි දෙවි පිරවලා කිලු පුදු නාන
තෙරුවන් සරණයි ජේසු පීටයි බබයියා අපගේ ඔය ආදරණීය නැගණියක සමග වචනයක් කතා කර යුතු වෙනවා අම්මෝ බලාගන්න මං හිතනවා ෆෝන් එකට ටිකක් හුරු මදි ඇති අයිබෝ නංගි ඔයාට දැන් ඔයා අපෙන් ඉල්ලුවා අම්මට උදව් කරන්න කියලා ඔන්න අපේ රාජකාරිය අපිට පුළුවන් ආකාරයට අපි මේ දේ ඉටු කරලා දීලා තියෙනවා දිනේෂුත් මාත් අපේ බබයියත් එක්ක ඔයාගේ යාළුවෙක් තමයි කුවේට් රාජ්‍යයේ සේවය කරන නම මට මතක නැහැ එයාගේ දුව ලංකාවෙ ඉන්න අපිට නිතරම කරදර කෙරුවා අනේ මේ අම්මා ගැන බලන්න අයියේ මේ අම්මා ගැන බලන්න කියලා ඉතින් හරි අසරණයි කියලා ඉතින් ඔන්න අපිට පුළුවන් විදියට ඒ කට්ටියගේ ඉල්ලීමට අපි අහුන්කම් දීලා කට්ටිය එකතු කරගෙන මේ සමාජ සත්කාරය කෙරුවා ඔය නංගිට මොනවද කියන්න තියෙන්නේ ඔව් අපේ ওই නංගි තව එක කාරණාවක් අපිට ආරංචියක් ආවා හොඳට මහන්නට කරන්නට පුළුවන් කියලා. ඔව් මට හොයාගන්න විදිහක් නෑ මට රස්තාවකට යන්න දෙයක් නෑ චුටි බබා හින්දා අම්මව දාලා ඉතින් මම හැමෝගෙ මිල්ලනවා බඩ පුංචි උදව්වක් ගන්න ගියා සුවල් රැකියාවක් කරගන්න මැෂින් එකක් කරගෙන ඒ දේ කරගන්න උදව්වක් ඉල්ලනවා. ඔව් ආදරණීය මගේ හදවත් ඇති යහළු ඒලියනේ අම්මේ තාත්තේ මේ ඔබමගේ ඔබගේම දිනියක් වගේ කියලා හිතලා බලන්න මේ පුංචි දිනියක් එක්ක අසරණලා ඉන්නේ ඉතින් පවුලේ වෙන කිසිදු කෙනෙක් නැහැ මේ අම්මයි මේ දිනිය දෙන්නයි පමණයි මේ පවුලේ ඉන්නේ ඉතින් මේ අම්මවත් බලාගෙන මේ දිනියවත් බලාගන්න ඕන නිසා මේ දරුවාට දැන් වරස්සාවකට යන්න විදියක් නැහැ පුවක් ගෙඩි 100ක් ගෙදර තියාගෙන සුද්ධ කරනවා මේ දරුවා ඉතින් ඒ සුද්ධ කරගෙන ලැබෙන්නේ රුපියල් 100ක් ඉතින් ඒකෙන් ජීවත් වෙන්නට බෑ ඉතින් මෙයාට මහන්නට පුළුවන් හොඳට පාපිස්සි මහන්නට පුළුවන් ඉතින් මේ මේ නැගණිය මේ දියණිය ඉල්ලීමක් කරන අවසන වතාවට පුළුවන් නම් උදව් කරන්න කියලා එයාට මැෂින් එකක් ගන්නට අර පාදන මැෂින් එකක් එතකොට එයාට කාගෙන්වත් ඊට පස්සේ අර උදව් බලාපොරොත්තු වෙන්න ඕවා අපිට උදව් කරන්න අවශ්‍ය නැහැ එයාට පුළුවන් ස්වන් රැකියාවල් ලෙස පාපිසි මහලා පාරේ තියලා හරි විකුණන්නට කාට හරි විකුණන්නට පුළුවන් ඉතින් එවැනි දෙයක් කරන්නට ඒක තමයි අවසාන බලාපොරොත්තුව අපේ අවසාන ඉල්ලීම ඉතින් අපි එයාට හැමදාම උදව් කරන්නට පුළුවන් කමක් නැහැනේ ඉතින් එයාට ස්වන් රැකියාවක් ආරම්භ කරන්නට අපි අවසාන වතාවෙන් අතහිත දෙමු කියන ඒ කාරුණික ආයාචනාවත් අපි ඉල්ලනවා ඉතින් ඔබට පුළුවන් නම් මේ දියණියට මේ සහෝදරියට ඔබගේම දුවෙක් වගේ ඉන්න මේ දියණියට මැෂින් එක ගන්නට පුළුවන් ආකාරයේ උදව්වක් උපකාරයක් කරන්න අමතන්න දිනේෂ්ව අපේ සහෝදරයව එහෙම නැත්නම් අපේ මැසේජ් එකකට මැසේජ් එකක් දාන්න මේ දිනේට උදව්වක් ඒ අවසන් වතාවට ඒ උදව්ව කරන්නට පුළුවන් නම් ඉතින් පුංචි මුදලක් වගේ වැයෙන මං හිතන්නේ රුපියල් 35000ක් වගේ මුදල තමයි මැෂින් එකකට යන්නේ ලංකාවේ දැන් නම් ඉතින් ඒ මුදල අපිට හොයාගන්න පුළුවන් වෙයි කියලා අපි විශ්වාස කරනවා මේ දියණියට එතකොට පුළුවන් තමන්ගේ ආදරණීය අම්මවත් බලාගෙන මේ දුවවත් මේ දරුවවත් හදාගෙන සමාජයට බරක් නොවි කිසිදු කරදරයක් නැතුව තමන්ගේ ජීවිතය ගෙන යන්නට ඉතින් එහෙමනම් අපි අත්වලක් වෙමු සරණක් වෙමු මේ ආදරණීය දියණියට සරංගේ සහෝදරය පොඩ්ඩක් යමක් කියලා දෙන්න මට අවස්ථාව දෙනවා අනිවාර්යෙන්ම මේ තමයි මේ දුවගේ අතින් නිර්මාණය වෙච්ච මේ කලාවන් බලන්න කොච්චර ලස්සනද කියලා මේ දුවගේ අතින් මේවා කඩවල වලින් ගත්ත දේවල් මේ දුවගේ අතින් නිර්මාණය වෙච්ච දේවල් ඔව් ඇත්තටම දක්ෂ ළමෙක් නිකන් ඉන්නේ කොහොමද නිකන් මැෂින් එකක් ඉල්ලන්නේ ඒගොල්ලෝ ඔව්වත් බලාගෙන මේවා කිදයක් අපිට හදන්න බෑ සරංගේ මම අනිවාර්යෙන්ම අපිට බෑ ඔව් ඉතින් අතරම අපි ඔව් බබයි අපි මේ Facebook වල ඉන්න යම් ව්‍යාපාර කරන කට්ටිය. ඉතින් ඔවුන්ට පුළුවන් මෙයාට අතහිත දෙන්න මේ ඔහුගේ දෑතින් නිර්මාණය වෙන ලස්සන චිත්‍ර ඒ නිර්මාණ. ඉතින් මෙයාට තව ලොකු හැකියාවක් තියෙනවා. ඉතින් මේ හැකියාව දියුණු කරගෙන ඉදිරියට යන්නට ව්‍යාපාරය ඇති මොකක් හෝ ව්‍යාපාරයක් කරන තමන්ගේ ජීවිතේ නගා සිටවන්නට අත්වලක් වන්නට කියන කාරුණික ආයාචනාව තමයි අපට අවසන් වතාවට ඉටු කරන් තියෙන්නේ. අනිවාර්යයෙන්. ඔව්. එහෙමනම් බබයියා ඔබට අවස්ථාව අවසන් වතාවට ගොඩාක් දීර්ඝ ලෙස අපි මේ වීඩියෝ කෙරුවා. ඔව් අපි අපේ YouTube නාලිකා මේව බලන කට්ටියට අපි සාහනයක් දෙන්න ඕනේ මොකද වීඩියෝ එකක් දීගුණාම කට්ටිය පොඩ්ඩක් බලන්න අපරයි. ඔව්. ඉතින් මම ආදරෙන්
මේක බලන්න කියලා කොහොම හරි මේක බැලිය යුතුම දෙයක් අනිවාර්යයෙන්ම මේ වගේ අපේ පොලොවත් කියන්නේ සල්ලි කාරෙන්ගේ පිරිච්ච ගම ඔව් දැන් ඉතින් අපේ දේශපාලන ලෝකේ ඉන්න තප්පි ඉතින් ඒ වගේ මාන්න ඕන එහෙම දිව්වට කියන්නේ නැහැ අනිවාර්යයෙන්ම මොකද ඒ වගේ මේ වලට ඇරෙන්නේ නැහැ අනිවාර්යයෙන්ම මේ වගේ කියන්නේ මෙතන මේ අම්මා කෙනෙක් මෙච්චර කල් හිටියා කාගෙත් ඇස් ඇරිලා නැහැ මම අහලා බලන්න තමයි උදව් කරලා ඉතින් ගමේ කට්ටියට හැමතිස්සම ඔබ කරන්න බෑ ඉක්මනට කට්ටිය ඔබ කරන්න ඉතින් මේ වගේ දේවල් කරන්න මේ දුර මැෂින් එකක් ඉල්ලන්නේ දුවගේ මහන්සියෙන් කීයක් කර හොයාගෙන මුචි දෙයක් කරලා කීයක් කර හොයාගෙන මේ දරුවව ජීවත් කරන සහ අම්මා ජීවත් කරන ඔව් ඉතින් මං ඉල්ලා සිටිනා මගේ ආදරණීය මිතුරු උදව් කරයි මොකද නොකර ඉන්නේ නැහැ හොඳ හිතවත් කට්ටියක් ඉන්නේ මගේ රට විරුවන්ට දිනේෂ්ට දහ සුරංග අයියට මම හිතනවා දෙපළ මේ දුව වෙනුවෙන් මොන හරි කිසි දෙයක් කරයි කියලා මම බලාපොරොත්තු වෙන ඇත්තටම මේ සුරංග ඉතින් අවසරද මට සමගන්න ඔව් බබයියා ගොහමත්ම අවසරයි විශේෂයෙන්ම අවසන් වතාවට බබයියා අපි ඔබට නැවත වතාවක් ස්තුතිවන්ත වෙනවා මා දිනේෂ් සහෝදරයාත් මොකද ඔබගේ වටිනා කියන කාලය මේ මහගු මෙහෙවර වෙනුවෙන් කැප කෙරුවා ඔබද ජීවත් වෙන්නේ ට්‍රීවිල් එක හයර් කරමින් හන්දිය තියාගෙන ඉතින් ඒ හයර් එකක් එන්න තියෙන වෙලාවක් වෙන්නට පුළුවන් මේක ඉතින් එහෙව් වෙලාවක තමන්ට එන මුදලවද අතහැරලා දාලා තමන්ගේ කාලය අතහැරලා දාලා මේකට තමන්ගේ දුවත් එක්කගෙන ඇවිල්ලා දුවටත් ඉස්කෝලේ අධ්‍යාපන වැඩ කර ඇති ඒ ඔක්කොමත් පැත්තක දාලා එකන් වරෙන් දුවේ යන්න කියලා අඬ ගහගෙන ඇවිල්ලා ෆෝන් එක අල්ලන් හිටපන් කියලා මේක සමාජයට දෙන්නට ඕන දුවේ කියලා දුවටත් ආදර්ශයක් දීලා දුවවත් මේ විදිහට හදාගෙන උතුම් පියෙක් ලෙස ඔබ කරන්නා වූ මේ මෙහෙවර මාද මාගේ දිනේ සහෝදරයතුළු සියලුම විදේශගත ශ්‍රමිකයන්ගේ ගෞරවනීය ස්තුතිය අවංක හදවතින් මේ ස්තුතිය පුද කරන බබයියා ඔබට තරුණයෙක් ලෙස අපි ආඩම්බර වෙනවා තරුණයේ බොහෝ වෙලාවට සමාජයෙන් මේ මනුස්සත්වයෙන් ගිලිහි යන මොහොතක ඔබ වැනි තරුණයන් සමාජය තුල සිටමින් මේ ආකාරයට වයෝවෘද්ධ අම්මාවරුන් වෙනුවෙන් සාසනික මෙහෙවර වෙනුවෙන් නොයෙකුත් දේ වෙනුවෙන් කැප කරමින් අපි දැක්කා අර හිඟා මහපාර හිඟා කාපු අම්මා වෙනුවෙන් මොනතරම් සේවාවක් කෙරුවද මම ඒකෙදි සම්බන්ධ වුණේ නැහැ හැබැයි මම බලාගෙන හිටියා ඔබ දිහා ඉතින් හදවතින් සතුටු වුණා ඉතින් ලොකු කැපවීමක් කෙරුවා කඩේ අවසාන හදලා අවසාන වෙනකම් බාර දෙන මොහොත දක්වාම ඉතින් දුවලා පැනලා එහාට මෙහාට පැනලා ඒ සියලුම වැඩ කටයුතු හදලා කඩේ ලස්සනට බාර දුන්නා ඉතින් අද මේ වැඩේද මේ ආකාරයෙන් අවසන් වෙනවා අපෙන් ඉල්ලපු දේ ඉතින් අවසන් වතාවට අර නැගණිය ඉල්ලුවා මැෂින් එකක් ඉතින් අපිට හිතනවා අපිට පුළුවන් වෙයි ඒ නැගණියගේ ඉදිරි ජීවිතය හදාගන්නට ඇයට අත්වලක් වන්නට මේ මූණුපතේ කවුරු හෝ කෙනෙක් දෙන්නෙක් ඉදිරිපත් වේවි අපි දන්නේ බබයියා රුපියල් 35000ක් වගේ 40000කට අඩු මුදලක් තමයි වැය වෙන්නේ මැෂින් එකකට මම හිතන හැටියට මම දන්නේ නැහැ මම හිතන හැටියට අනුමාන කරන විදිහට එහෙමයි ඉතින් මේ මුදල හොයලා එයාට මැෂින් එකක් ගෙදරට ගෙනත් දීලා ප්‍රතිකෑලි ටිකක් එක දුන්නොත් එයාට පුළුවන් ජීවිතය හදාගන්නට අපි උදව් අවශ්‍ය නැහැ ඊට පස්සේ මොකද එයා තරුණියක තරුණ කාන්තාවක් සියලුම දේ අහිමි වෙලා තිබෙන අයට මේ වෙද්දි ඉතින් මුහුණු පොතේ ඉන්නවා ඔව් සිය මුහුණු පොතේ ඉන්නේ ගොඩක් අපේ අම්මාවරු ඇගේ ඔබලාගේ දියණියක් ලෙස දරුවෙක් ලෙස මේ දියණිය දිහා බලන්නට ඔබට පුළුවන්කම තිබෙනවා නම් ඒක වටිනවා මගේ ආදරණීය පිරිමි සහෝදරයන් ඉල්ලන මේ ඔබේ නැගණියක් ලෙස මේ සහෝදරිය දිහා බලන්න වෙනත් ඇහැකින් වෙනත් කෝණයකින් බලන්නට එපා ඔබගේම සහෝදරියන් ලෙස බලලා ඔබට යම් පරිත්‍යාගයක් කරන්නට පුළුවන් නම් විශේෂයෙන් මැද පෙරදිග තරුණය බොහොමයක් අපි දකින බබයියා සිකුරාදා දවසට මේ පාටි දානවා ඒක සජීවී ලෙස පෙන්නනවා ගෙනල්ලා බොනවා ඉතින් එහෙම මුදල මේ තරුණිය වෙනුවෙන් යොදවන්න මොකද මුළු ජීවිත කාලෙම මේ පුංචි දුවගේ අනාගතය වෙනුවෙන් ඇය අධ්‍යාපනය ලබාවි ඉගෙන ගනීවි මේ රටේ හොඳ සමහර විට මේ රටේ ඉදිරි ජනාධිපති වෙන්නට පුළුවන් මේ දරුවා අපි දන්නේ නැහැ කියන්නට ඒක හරයි ඇයට එතනට යන්නට අපි අත්වලක් දෙන්නට ඕන ඇයවට ඇයව නගා සිටවන්නට ඕන ඉතින් හැකියාවකින් පිරුණු පවුලක් දරුවෝ දෙන්නෙක් මේ ඉන්නේ ඉතින් ඇයට සරණක් වෙමු පිළිසරණක් වෙමු කියන ඒ ආයාචන ඒ කාරුණික ආයාචනය ඉල්ලමින් අපි සමුගන්නවා බබයියා ඔබ සියලු දෙනාටම සම්මා සම්බුදු සරණයි ජේසුස් වහන්සේගේ ආරක්ෂාව පීඨ නිරතුරුව ලැබේවා කියලා ඔය පවුලේ සියලු දෙනාටමයි ප්‍රාර්ථනා කරන. ඒ වගේම මේ වීඩියෝ ෂෙයා කරන මේවට මුදල් ලබා දුන්න සහයෝගය දෙන්න මගේ සහෝදර දිනේෂ්ට ඒ සියලු දෙනාටම ඔබ සියලු දෙනාවම හැදූ වැඩූ දෙමව්පියන්ටද මේ පින් අත් වේවා කියලා හදවතින්ම බබයියා ප්‍රාර්ථනා කරමින් අපි සමුගන්නම් ඔබ සියලු දෙනාගෙන්ම. ඇත්තම සුරංග ඔබතුමාට ඇත්තම බෙහෙම නිසිද්දන් දෙනවා ඔබතුමාටත් මම හිතන්නේ ඔබතුමා බෞද්ධ වෙන්න ඕන ඒ නිසා අපි තෙරුවන් සරණයි කියලා ප්‍රාර්ථනා කරනවා අපේ ආගමේ හැදේ දෙවි පිටයි ප්‍රාර්ථනා කරන සියලු දෙවිවරුන් ඔබතුමාලව අරස්සා කර දෙත්වා කියලා අපි අනිවාර්යෙන් ඉල්ලනවා දිනේ සහෝදරයා මගේ සුරංග සහෝදරයා උදව් කරපු කට්ටියට ඇත්තටම සියලු දෙවියන්ගේ
පිහිට ආශිර්වාද ලැබීවා කියලා දෙවි පිරයි කියලා ප්‍රාර්ථනා කරනවා සීලමු දිනා වෙනින් සුරක්ක ඔව් සමුගන්න ඔව් බබා අයන බොහොම ස්තුතියි අපිට ඔයා පෑන් එක හදලා මදුර දැලා දාලා ඊතුරු ටික වැඩ කරලා ටික තනියම කරලා ෆොටෝ ටිකක් ගහලා පස්සේ අපිට එවන්න අපි ඒකක් දාන්නම් මොකද වෙලා මදි ඒ තරම් දුරට ඒක පෙන්වන්නට එහෙමනම් බබා අය සුබ රාත්‍රියක් ඒවා නංගි සුබ දවසක් ඒවා අපි බලාපොරොත්තු වෙනවා ඔය නංගිගේ අවසන් ඉල්ලීමත් ඉටු කරන්නට මේ පුංචි පුතාගේ ඔබට මූණ දැකලා මේ මූණ දිහා බලලා ඇත්තට මේ උදව්ව උපකාරය කර දෙන්න කියන ආයාචනාව මම නැවතත් කරනවා මේ පුංචි දුවට දුව වෙනුවෙන්වත් මේ දරුව දෙන්න වෙනුවෙන් ඒ ඉල්ලන මැෂින් එක ගන්නට ඔබ යම් මුදලක් අපට ලබා දෙන්න මේ අපිට කියන්නේ මේ දරුව වෙනුවෙන් ලබා දෙන්න කියන කාරණාව පමණයි ඉල්ලන්නේ ඊට පස්සේ ඒ කට්ටිය එයාගේ ජීවිතය හදාගනි වටපිටාව හදලා දෙන්නට පුළුවන් එහෙමනම් ආයිබෝන් නංගි එහෙනම් අපි සමු ගන්නවා ඔබ සිදුනාටම තෙරුවන් සරණයි ජේසු වහන්සේගේ පිහිට ආරක්ෂාව ලැබේවා දේපිට දේපිටයි බබයා